අනාගතයේ අවස්ථාව වෙනුවෙන් අපිට අධ්‍යාපනයේ පැත්තෙන් මොනවද කරන්න පුළුවන් කියලා අපි නිතර කල්පනා කරනවා හොයලා බලනවා ඒ වගේම අපි ඉගෙන ගන්න දේ ඒ කියන්නේ ඉගෙනගෙන ඉවරලා එළියට එනකොට අපි උගත් දෙයට වටිනාකමක් තියෙන්න ඕන රැකියා සඳහා ඉල්ලුමක් තියෙන්න ඕන මේ වගේ කාරණා කිහිපයක් අපි හොයනවා ඒ සඳහා ඔබ තොරතුරු හොයාගෙන යද්දී ඔබට උදව් වෙන අපේ රටේ ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් තමයි APIIT ආයතනය අද අපි APIIT ආයතනයේ පාඨමාලා සහ ඊට අදාළ කාරණා පිළිබඳව කතා කරනවා ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා APIIT ව්‍යාපාර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කළුආරච්චි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමාට ආයුබෝවන් ඔබතුමාට ඒ වගේම APIIT ව්‍යාපාර පීඨයේ කථිකාචාර්ය හිමාශිද මෙල් කථිකාචාර්යතුමීටත් අපි ආරාධනා කළා ආයුබෝවන් සරත් කළුආරච්චි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා අපි ආරම්භයක් විදිහට කතා කරොතින් APIIT ආයතනය ලංකාවේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මොන වගේ දායකත්වයක්ද ලබා දෙන්නේ ඕමණ APIIT ආයතනය දැන් පුරා වසර 20ක් ලංකාව තුළ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන උපාධි පාඨමාලා ඒත් අපේ විශ්වවිද්‍යාලය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයේ ස්ටැෆර්ඩ්ෂයර් යුනිවර්සිටි බ්‍රිතාන්‍ය අනුබද්ධ විශ්වවිද්‍යාලයක්. එතකොට අපේ විශ්වවිද්‍යාලය තුළ ප්‍රධාන පාඨමාලා තුනක් අපි පවත්වාගෙන යනවා. ලංකාවේ සිසුන් සඳහා අපි දායකත්වය දක්වන්නේ ඒ ආකාරයට. එතකොට අපේ පාඨමාලා තුන ඒ කියන්නේ අංශ තුනක් යටතේ එකක් තමයි පරිගණක පාඨ පීඨය. ඊළඟට මම නියෝජනය කරන ව්‍යාපාර අධ්‍යයන පීඨය. ඊළඟට ලෝ නීති පීඨය. එතකොට මේ අංශ තුනෙන්ම පසුගිය වසර 20ක් තුළ අපි දැනට සිසුන් 4000ක් විතර ලංකාව තුළ අපි බිහි කරලා තියෙනවා. අපේ සිසුන් තාමත් අපි සතුටුයි කියන්න මේ ජාත්‍යන්තර වශයෙන් සහ ශ්‍රී ලංකාව තුළ දැන්ට වැඩ කරනවා. ඊළඟට අපේ දායකත්වය තමයි අපේ සිසුන් සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන උපාධියක් ශ්‍රී ලංකාව තුළදීම ලබා ගැනීමට ඇති හැකියාව අපි බිහි කරලා තියෙනවා සිසුන්ට. ඔව්. ඒත් එක්කම දැන් අපි තව විදියකින් සඳහන් කරවතින් මේ උසස් අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තු තියෙන හැදෑරීමක් කරන්න කැමැත්තක් තියෙන කෙනෙක් APIIT ආයතනයම තෝරාගත යුතුයි කියලා ඔබ යෝජනා කරන්නේ. ඔව් දැන් ශිෂ්‍යෙක් තමන්ගේ උසස් අධ්‍යාපනය තෝරගන්නකොට ඒක තමන්ගේ ජීවිතයේ කඩේමක්. ඒතොරේ අවුරුදු තුනක් ඒ කාලය ඇතුළතදී තමන් හරිය නිවැරදි තීරණයක් ගත්තේ නැත්නම් තමන්ගේ ඉදිරි අනාගතයේ සැලසුම් කිරීම පිළිබඳ ගැටලුවක් එනවා. ඒක නිසා තමයි අපි කියන්නේ විශ්වවිද්‍යාලයක් තෝරගන්නකොට APIIT ආයතනය තෝරගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයට පළවෙනිම මට උත්තර දෙන්න පුළුවන්. APIIT ආයතනය අපි APIIT ආයතනයෙන් අපි මේ සෙෂන් ලබා දෙන්නේ අපි කියනවා ඉන්ටර්නල් ඩිග්‍රී එකක්. ඒ කියන්නේ අභ්‍යන්තර උපාධියක්. ඒක වසර තුනම අපේ ශිෂ්‍යයා අපේ APIIT ආයතනයේ එයා රෙජිස්ටර් වුණාම එයා ශිෂ්‍යයා APIIT මේ ස්ටැෆර්ඩ්ෂයර් යුනිවර්සිටි එකේ ශිෂ්‍යෙක් විදිහට තමයි රෙජිස්ටර් වෙන්නේ. ඒතර ඒක ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන උපාධියක්. ඒතර මගේ පළවෙනි කාරණා තමයි අන්නේ ඒක. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන උපාධියක් ලංකාව තුළ ලබා ගැනීමේ හැකියාව ඉන්ටර්නල් ඩිග්‍රී එකක් විදිහට. දෙවෙනි කරුණ තමයි අපේ පාඨමාලාවක් තෝරාගත යුත්තේ ඇයි කියන එකට අපේ පාඨමාලා අපි වසර තුනෙන් තුනට අපි නවීකරණය කරනවා. දැන් හිමාශි මිස් කතා කරායේ ගැන ඊළඟට මගේ මට පස්සේ දැන් අපේ පාඨමාලා නවීන ලෝකයට ගැලපෙන ශිෂ්‍යයින්ට ලබා දෙනවා. මොකද හේතුව ශිෂ්‍යෙක් අවුරුදු තුනක් පාඨමාලාවක් කරලා එළියට යනකොට අවට පරිසරය නැත්තම් අපේ ජාත්‍යන්තර වශයෙන් අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. ඒතර අපි බලන්නේ ඉදිරිය සැලසුම් කරගෙන තමයි නවීන පාඨමාලා අපි ශිෂ්‍යයන් ලබා දෙන හැමතිස්සෙම. අපි හැමතිස්සෙම මේක අලුත් කරනවා. තුන්වෙනි කරුණ තමයි අපි දැන් පාඨමාලාව හොඳ වුණත් අපි කොහොමද ශිෂ්‍යයන්ට උපාධිය ලබා දීමේදී අපි දෙන සහයෝගය. අපි කරන ස්ටුඩන්ට් සපෝට් එක. මොකද අපි දන්නවා ශිෂ්‍යයන් විශේෂයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපේ පාඨමාලා පවත්වන්නේ. එතකොට ශිෂ්‍යයන්ට ගොඩක් අවශ්‍යතාවයක් තියෙනවා. ඒකල ඒකලට උදව් කරන්න ඕනේ. ඉතින් අපේ APIIT ආයතනයේ මත ලංකාව තුළ අපි බොහොම නමක් දරලා තියෙන්නේ අපි කරන ස්ටුඩන්ට් සපෝට් එක. ශිෂ්‍යෙක් අපි ඇතුළට ආවට පස්සේ ශිෂ්‍යයා එළියට යනකල් අවුරුදු 3ක් ඉවරලා අපි ශිෂ්‍යයාගේ සියලුම ඕනෑ එපාකම් පිළිබඳ ඉතාමත් ඕනෑකමින් අපි වෙනම තියෙනවා ස්ටුඩන්ට් සපෝට් සර්විස් එකක්. ඒගොල්ලෝ ශිෂ්‍යයා ගැන නිරතුරුවම අධ්‍යයනය ලොමු කරලා ඊළඟට ශිෂ්‍යයාට අධ්‍යාපන වශයෙන් තියෙන ගැටලු වෙන්න පුළුවන්, එයාට සමාජ වශයෙන් තියෙන ගැටලු වෙන්න පුළුවන්. මේ සියලුම දේ පිළිබඳව අපි ශිෂ්‍යයා ගැන බොහොම උනන්දුවෙන් කටයුතු කරන මේ වසර තුන ඇතුළතදී. ඔව්. හිමාශිද මෙල් කථිකාචාර්යතුමයි අපි සඳහන් කරවතින් දැන් මේ අවුරුද්දේ අලුතින් APIIT ආයතනය ආරම්භ කරන්න සූදානම් වෙන පාඨමාලා මොනවද? සාය පාඨමාලා හදාරපු කෙනෙක් රැකියාව වෙළඳපළට ගියාට පස්සේ මොන වගේ රැකියාවද උන්ට කරන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් මනෝජ්, අර මිස්ටර් කළුආරච්චි කිව්වා වගේම අපි හැම විටම අර යාවත් කාලීන වූ උපාධි පාඨමාලාවන් තමයි අපේ සිසුන්ට ප්‍රදානය කරන්නේ. එතකොට මේ වසර තුළ අපි අලුත් පාඨමාලාවන් තුනක් ආරම්භ කරලා තියෙනවා. නාමික වශයෙන් සඳහන් කරොත් BA Honors Innovation and Entrepreneurship, BA Honors Digital and Social Media Marketing,
සහ BA Honors Finance and Business Enterprise කියන උපාධි පාඨමාලාවන් තුන. එතකොට මේ පළවෙනි උපාධි පාඨමාලාව ගත්තොත් BA Honors Innovation and Entrepreneurship අපි දන්නවා අද 21 වන සතවර්ෂයේ මේ COVID pandemic එක ඒ වගේම තියෙන තාක්ෂණීය දියුණුවත් එක්කම සෑම ආයතනයකම අපි කියන්නේ sustainability එහෙම නැත්නම් කල් පැවැත්ම ඒ වගේම සෑම ආයතනයකම දියුණුව සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා මේ ඉනොවේෂන්. ඉතින් අපි ලෝක වෙළඳ පෙළ ගත්තත් ඒකේ තියෙන මේ ප්‍රධාන සන්නාම Apple, Uber, ඒ වගේම Google වගේ companies ගත්තත් ඒ හැම දෙයකම තියෙන දියුණුවේ පොදු සංකල්පය වෙලා තියෙන මේ ඉනොවේෂන් සහ entrepreneurship කියන සංකල්ප. ඉතින් මෙන්න මේකේ තියෙන වැදගත්කම අපි හඳුනාගෙන තමයි අපි Staffordshire විශ්වවිද්‍යාලයත් සමග අනුබද්ධිතව මෙම නව උපාධි පාඨමාලාව මෙම වසරේ සිට හඳුන්වා දෙන්නේ. එතකොට යම් කිසි සිසුවෙක්ට හිතෙන්න පුළුවන් මම මේ වගේ උපාධියක් කිරීම තුළින් මට රැකියා අවස්ථාවක් ලැබෙනවද කියලා. අනිවාර්යයෙන්ම ඔව්. දැන් මේ නව උපාධීන් සහ නව අංශ ඉදිරිපත් වීමත් එක්කම නව රැකියා වෙළඳපළක් විවෘත වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ප්‍රොසෙස් ඉනොවේෂන්ස් මැනේජර්, එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ඉනොවේෂන්ස් මැනේජර්. අර ඒ වගේ විවිධ නව රැකියා සඳහා මෙම උපාධි කිරීම තුළින් සිසුන්ට අවස්ථාව සැලසෙනවා. එතකොට දෙවැනි උපාධිය ගැන කතා කරොත් BA Honors Digital and Social Media Marketing. එතකොට අපි දන්නවා අද සමාජය තුළ ස්මාර්ට් ෆෝන් එකක් භාවිතා කරන්න ඇති කෙනෙක් නැති තරම්. ඉතින් ඒත් එක්කම ඉන්ටර්නෙට් පෙනිට්‍රේෂන් එකත් හුඟක් දුරට වැඩි වෙලා තියෙනවා. ඉතින් මේත් සමගම අර සෑම ආයතනයක් වගේම සාම්ප්‍රදායික විකුණුම් කරන සහ අලෙවි කරන ක්‍රමවලින් බැහැර වෙලා මේ ඩිජිටල් සහ සෝෂල් මීඩියා භාවිතා කරමින් තමන්ගේ විකුණුම් කරන සහ අලෙවි කරන කටයුතු කිරීමට පෙළඹිලා තියෙනවා. ඒත් එක්කම මේ ආයතනවල තියෙන ලොකු ගැටලුවක් තමයි මේ සඳහා අවශ්‍ය සුදුසුකම් තියෙන එහෙම නැත්නම් කුසලතාවලින් පරිපූර්ණ අපි කියන්නේ එම්ප්ලොයීස්ට නොමැති වීම. ඉතින් ඒ නිසා ඒකේ තියෙන අවශ්‍යතාවය හඳුනාගෙන තමයි අපි මේ BA Honors Digital and Social Media Marketing කියන උපාධි පාඨමාලාව මෙම වසරේ සිට හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට තුන්වෙනි උපාධිය ගත්තොත් BA Honors Finance and Business Enterprise. අපි දන්නවා අපි සාමාන්‍ය ෆයිනෑන්ස් උපාධියක් එහෙම නැත්නම් ෆයිනෑන්ස් ඩිග්‍රී එකක් කරනකොට අපි බොහෝ විට අපි හදාරනු ලබන්නේ මේ ෆයිනෑන්ෂියල් accounting එහෙම නැත්නම් මැනේජ්මන්ට් accounting, taxation වගේ basic concepts. එතකොට මෙම උපාධියේ තියෙන සුවිශේෂත්වය තමයි මේ වගේ බේසික් කන්සෙප්ට්ස් වලට අමතරව අපි නව සංකල්ප, ඒ කියන්නේ ක්‍රිප්ටෝ කරන්සීස්, ඩිජිටල් වැලට් ඒ වගේ නව සංකල්ප මෙම උපාධියත් සමග මුසු කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ නව උපාධි පාඨමාලාවන් තුන තමයි අපේ සාමාන්‍යයෙන් පවතින ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් උපාධියට සමගාමීව අපි මෙම වසරේ සිට හඳුන්වලා දීලා තියෙන්නේ. ඔව්. කළුආරච්චි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා, අපි දැන් සඳහන් කරන උතින් දැන් මේ සියල්ල ආගෙන ඉඳලා තවදුරටත් අධ්‍යාපන ලැබෙන බලාපොරොත්තුවක් ඇති කෙනෙකුට කවදද අලුත් පාඨමාලා පටන් ගන්නේ, අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙකුට මොන වගේ අධ්‍යාපන පසුබිමක් සුදුසුකමක්ද තියෙන්න ඕනේ, ඒ කාරණා පිළිබඳවත් අපි කතා කළා. ඔව් මචං, අර කලින් කිව්වා වගේ අපි දැනටමත් පටන් අරන් තියෙන්නේ සෙෂන් රෙජිස්ටර් කරන්න. දැන් අපි දැන් අප්‍රේල් මාසේ 3 වෙනිදා වෙනකල් පුළුවන් රෙජිස්ටර් වෙන්න. අපි නිල වශයෙන් පාඨමාලා පටන් ගන්නවා 28 වෙනිදාට. දැන් ලබන සතියේ සඳ වෙනකොට නිල වශයෙන් පටන් ගන්නවා. නමුත් ඔෆිෂියෙන් පුළුවන් ඕන වෙලාවක අපිට සම්බන්ධ වෙන්න. ඊළඟට මේ තමන්ගේ ප්‍රතිඵල, උසස් පෙළ ප්‍රතිඵල ලෙවෙනකල් බලාගෙන ඉන්න ඕනේ නැහැ. උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂා කරන අපි කියන පෙන්ඩින් රිසල්ට්ස් රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට කාලේ ඉතාමත් වැදගත්. ඒ ප්‍රතිඵල එනකොට ශිෂ්‍යයා තමන්ගේ උපාධිය පළවෙනි වසරේ භාගයටත් ඉවර කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා එන්න අපේ ආයතනයට. දැනට මාත් අපි විවෘත කරලා තියෙන්නේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය. එතකොට ඔන්ලයින් වලින් සම්බන්ධ වෙන්න පුළුවන්, ටෙලිෆෝන් වෙන් කතා කරන්න පුළුවන්. අපිට අපි කැමති ශිෂ්‍ය ඇවිල්ලා අපේ පහසුකම් බලලා අපේ ඇතුළේ තියෙන පහසුකම් ටික බලලා එතකොට තවත් උනන්දු වෙනා මේක සහභාගී වෙන්න අපිත් එක්ක හම්බෙන්න පුළුවන් ඕන වෙලාවක ඇවිල්ලා කතිකාචාර්යවරු. අපි ආරාධනා කරන එන්න ඇවිල්ලා දැන් අපිත් එක්ක එකතු වෙන්න තමන්ගේ උපාධිය නිම කරන්න. ඔව්, හිමාශ්‍රමෙල් කතිකාචාර්යතුමී, අපි දැන් ඔබ අලුත් පාඨමාලා පිළිබඳ කතා කරා. නූතන ලෝකයට ගැලපෙන විදිහට දරුවෝ සූදානම් කරන්න නවීනත්වයත් එක්ක එකතු කරපු පාඨමාලා පිළිබඳව කතා කළේ. ඒ වහරා අපි බලාපොරොත්තුවක් දුන්නොත් මොන වගේ රැකී අවස්ථාවලටද ඔවුන්ට යොමු වෙන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් මනෝජර, මම ඉස්සෙල්ල සඳහන් කරා වගේම අපිට මේ BA Honors Innovations වගේ උපාධි පාඨමාලාවන් හැදෑරීම තුළින් සිසුන්ට පුළුවන් ප්‍රොඩක්ට් ඉනොවේෂන්ස් මැනේජර්, ඒ වගේම ප්‍රොසෙස් ඉනොවේෂන්ස්, එහෙම නැත්නම් R&D යුනිට්ස් එක සම්බන්ධ වෙලා. මොකද මේ ඉනොවේෂන් කියන එක අපි කියන්නේ ප්‍රොඩක්ට් ඉනොවේෂන් පැත්ත විතරක්ම නෙමෙයි, බිස්නස් මොඩල්ස් ඉනොවේෂන් ඒ වගේ ඕනෑම අංශයක් තුළ ඔවුන්ට රැකියාවල නියැලෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම ඩිජිටල් ඇන් සෝෂල් මීඩියා මාර්කටිං වගේ උපාධීන් ගත්තොත් ඔවුන්ට මේ සෝෂල් මීඩියා මැනේජර්,
එතකොට customer journey analysis මේ වගේ නව රැකියා විශාල වශයෙන් මෙම අංශ තුලින් උත්පාදනය වෙලා තිනවා. ඒ කියන්නේ අපි දන්නවා ලංකාව තුල පවා මේ digital and social media marketing හා dedicated companies මේ වෙනකොට බිහි වෙලා තිනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ උපාධිත් සමග සම්බන්ධ වීම තුලින් ඔවුන්ට මෙම රැකියා ලබා ගන්න පුළුවන්. එතකොට අර finance degree එක ගැන කතා කරොත් ඒ finance degree එක තුලින් අර අපි ඉන්න සාමාන්‍ය finance උපාධියකට අමතරව අපිට විශාල දැනුමක් ලැබෙනවා. අපි කියන්නේ මේ ජාත්‍යන්තරයේ ෆයිනෑන්ෂියල් ගණදෙනුකට මොකද අද ලෝකයේ වෙන විට ගෝලීයකරණයත් එක්ක සාමාන්‍යයෙන් රට තුල පමණක් මැනේජ්මන්ට් ගැන ඉගෙන ගැනීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉතින් එම නිසා මෙම උපාධි හැදෑරීම තුලින් ඔවුන්ට අවශ්‍ය කුසලතා වැඩි වශයෙන් ලබා ගන්න පුළුවන්. ඔව්. දැන් ජේසුගතකාරතුමා දැන් ඔබතුමා සඳහන් කළා මේ ඇවිල්ලා බලලා මේ පහසුකම් දැකලා තමන්ගේ ලියාපදිංචිය සඳහා මේ තීරණයක් ගන්න පුළුවන් කියලා. එතකොට ඇත්තටම දරුව කැමති තමන්ට හොඳ වටපිටාවක නිදහසේ අධ්‍යාපනය ලබන්න එහෙම තියනවා නම් ඒ විශ්වාසය තියෙන නිසාමනේ ඔබතුමාලත් ඍජුවම ආරාධනා කරන්නේ උන්ට ස්ථානවලට එන්න කියලා. මොන වගේ වටපිටාවක් පරිසරයක්ද අධ්‍යාපනය සඳහා පහසු වෙන්න නිර්මාණය කරන්න තියෙන ආයතන? එකක් තමයි මනෝජ් අපි උපාධි පාඨමාලා පවත්වන දේශන ශාලා. ඉතින් අපි පුළුවන් තරම් නවීන පහසුකම් පාවිච්චි කරනවා, ඩිජිටල් බෝඩ්ස් පාවිච්චි කරනවා, ඊළඟට අපේ ශිෂ්‍යයන්ට අපේ ලැබ් කම්පියුටර් ලැබ්ස් පහසුකම් දීලා තියෙනවා. ඒතොර ඒ එක්කම අපිට ශිෂ්‍යයන්ට දැන් අපි දන්නවා උපාධියක් කරන ශිෂ්‍යයෙකුට මේ විෂය දැනුමට පරිබාහිර දැනුමකුත් තියෙන්න ඕනේ සමාජ එක්ක ජීවත් වෙන්න. ඉතින් ඊළඟට අපි ඒ ගැනත් විශේෂම අපි සැලකිලිමත් වෙනවා. ශිෂ්‍යයන්ට ඒකන කොහොම සමාජ ජීවත් වෙන්නේ, අනිත් අයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහමද, අන්න ඒ වගේ අපි කියනවා මේ සංස්කෘතිමය පැත්තෙන් ශිෂ්‍යාව වැඩි දියුණු කරන්න, තුලනාත්මක වර්ධනයක් කරන්න ශිෂ්‍යයා තුළ අපි සියලුම කටයුතු සිද්ධ කරනවා. ඒවා බලන්න හොඳම දේ තමයි අපිත් කියලා කතා කරාම ඒක තහවුරු වෙනවා අපි කියන්නේ මොකද්ද කියන එක. ඔව්. ඍෂි කටකාචාර්යතුමේ සාමාන්‍යයෙන් පාඨමාලා කාලය පිළිබඳව එහෙම අපි කතා කළොත් මොන වගේ කාලයක් ඇතුළත මේ පාඨමාලා නිම කරන්න පුළුවන්කම තියෙනවද? මෙම උපාධීන් අවුරුදු 3ක පාඨමාලා මනෝජ්. එතකොට අර කළුආර සිස ඉස්සලා කිව්වා වගේ ඕනෑම සිසුවෙකුට ලංකාව තුලදීම මෙම වසර 3ම මෙම උපාධි පාඨමාලාවන් නිම කිරීමේ හැකියාව තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා යම්කිසි සිසුවෙකුට UK වලට හරි ඕස්ට්‍රේලියා වලට හරි ට්‍රාන්ස්ෆර් වීමට අවශ්‍ය නම් අපේ ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් කියන උපාධිය තුලින් ඔවුන්ට එම අවස්ථාවත් සැලසෙනවා. එතකොට ඒක ඉතාමත්ම සුවිශේෂී කාරණාවක්. මොකද එක උපාධියකට රෙජිස්ටර් වීම තුලින් අපි අර ඉන්ටර්නල් ඩිග්‍රී එකක් විදිහට මේ ඩිග්‍රී එක සලකන නිසා ඔවුන්ට ඕනෑම අවස්ථාවක UK වලට ට්‍රාන්ස්ෆර් වෙලා ඔවුන්ගේ වසර 3ක කාලය අධ්‍යාපනය නිමා කරන්න පුළුවන්. එතනින් එහාට ගිහිල්ලා ඔවුන්ට මේ ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් කියන අපේ උපාධිය කිරීම තුළින් ඔවුන්ට පුළුවන් ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයට හෝ වෙස්ටර්න් සිඩ්නි කියන විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙලා ඔවුන්ගේ උපාධිය නිම කරන්න. ඒ වගේම ඉතින් වසර 3ක කාල සීමාවක් තුළ අනිවාර්යයෙන්ම මෙම සිසුන්ට මෙම උපාධිය නිම කිරීමට අවස්ථාව ලැබෙනවා. ඔව්. එමනම් මේ පිළිබඳව ඔබට තවදුරටත් විස්තර අවශ්‍ය නම් දුරකථන අංක එතකොට වෙබ් අඩවිය තිබෙනවා, තිරේ දිස් වෙනවා. මේ සියලු තොරතුරු තිරේ දිස්වන විදිහට APIIT කොළඹ කැම්පස් එකෙන් විමසලා දැනගන්න පුළුවන්. 0765 788 788 කැන්ඩි කැම්පස් 0773 577 877 නැත්නම් වෙබ්සයිට් එක www.apit.lk එහෙම නැත්නම් info@apit.lk වලට ඊමේල් එකක් යොමු කරලත් තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. එමනම් අපි බේවින් සූතිවන්ත වෙනවා APIIT ව්‍යාපාර පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් කළුආරච්චි මහත්මයාට, ඒ වගේම APIIT ව්‍යාපාර පීඨයේ හිමාශිද මේල් කථිකාචාර්යතුමයට. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.